දැන් වෙලා පෙර 8:05 මේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද අඟහරුවාදා උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩමව වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජනීය පොත්තේවෙල විනීත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සංයුක්ත නිකායේ ඒජා සූත්‍රය තෘෂ්ණාව දුරුකර ගැනීම පිළිබඳවයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සැදැවතුනි, මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර අතුව තිසරණය සහිත පංචශීලය සමාදන් වීමට අපි තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මච්ඡපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ
අයං භදන්තා නමුතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒජා භික්ඛවේ රෝගෝ ඒජා ඝණ්ඩෝ ඒජා සල්ලං තස්මාතිය භික්ඛවේ තථාගතෝ අනේජෝ විහෙරති වීත සල්ලෝ තස්මාතිය භික්ඛවේ භික්ඛු චේපි ආඛංකේය අනේජෝ විහෙරයං වීත සල්ලෝති සාදු 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 වාසනාවන්ත පින්නතුනි මේ සියලුම පින්නතුන් සූදානම් වෙන්නේ මෙතෙන් සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදේශීය සේවයේ මගින් විසුරුවා හරිනු ලබන ධර්ම දේශනාවට සවන් දීමටයි කවුරුත් සූදානම් වන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරවදාළ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේහි වේදනා සංයුත්තේට අයත් ඡන්න වර්ගයේහි හත්වන සූත්‍රය ඒජා සූත්‍රය තමයි මේ පින්නතුන්ට බණ කියන්න මම මාතෘකා විසයට යොදාගත්තේ. මේ සියලු දෙනාම දැන් කල්පනා කරන්න ඕන, මෙතැන් සිට අපි ශ්‍රවණය කරන්නේ සාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපගේ දෙලොව දියුණු උදෙසා දේශනා කර වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් කියන හැඟීම හිතේ ඇතිකරගෙන, ශ්‍රද්ධාව හිතේ ඇතිකරගෙන, බුද්ධ ගෞරවයේ, ධර්ම ගෞරවයේ, සංඝ ගෞරවයේ හිතේ ඇති කරගෙන මේ බණ ටික මෙතැන් සිට සවන් දෙන්න ඕන. ඔබ දන්නවා අපි අනාදිමත් කාලෙක ඉඳලා කෙලවරක් නැති මේ සංසාරේ ඉතා දිගු ගමනක මැරෙමින් ඉපදෙමින් මේ යන මහා දිගු ගමනකයි අපි නිරත වෙලා සිටින්නේ. කවද හරි දවසක මේ සංසාරයෙන් නිදහස් වෙන්න නම් අපිට අවශ්‍ය කරන්නේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයයි. ධර්මයේ තුලින් තමයි අපිට මේ සංසාරයෙන් නිදහස ලබා ගන්න, එතර වෙන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මය බුදුහාමුදුරුව දේශනා කළේ ධර්මය හා සමාන බෙහෙතක් නැත. සංසාරය නිදහස් වීම සඳහා, එහෙම නැත්නම් අපේ හිතේ ඇතිවන ප්‍රධානම රෝගය තමයි තණ්හාව කියන රෝගය. ඒ රෝගයට තියෙන උතුම්ම බෙහෙත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සද්ධර්මය. ඉතින් බුදුහාමුදුරන්ට අපි සඳහන් කරනවා සත්හට වන බව දුකට වේදානම් කියලා. මේ ලෝකයේ සත්‍යයට ඇතිවන බව දුක නැමැති රෝගයට වේද මහත්මයා තමයි ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ බව දුක නැමැති රෝගයට ලබා දුන්නු උතුම් ඖෂධය තමයි මොකද්ද? ශ්‍රී සද්ධර්මය. ඒ සද්ධර්මයෙන් බිඳක් තමයි අපි මේ සමන් දෙන්න සූදානම් වෙන්නේ කියන හැඟීම ඇති කරගෙන කවුරුත් තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන මේ බණ අහන්න කියලා මම නැවතත් මතක් කරනවා. මේ බණ ඇසීම තුළින් ඔබට මෙලෝ පරලෝ දෙලොව කෙලවර සාන්ත අති උතුම් අමා මහ නිර්වාණ සම්පත්තියත් සාදා ගැනීමට හැකියාව ලැබෙනවා, එසේ ලැබේවා කියන හැඟීමෙන් යුක්තව කවුරුත් සද්ධර්මයට සමන් දෙන්න බලාපොරොත්තු වන්න.
මම නැවතත් මතක් කරනවා අද සූත්‍රයේ නම සංයුත්ත නිකායේ ඒජා කියන සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුව මුලින්ම සඳහන් කරන්නේ මහණෙනි මේ තණ්හාව රෝගයක කියලා. ඒජා කියන්නේ තණ්හාවට කියන නමක්. මහණෙනි මේ තණ්හාව කියන්නේ රෝගයක්. ඒ වගේම මේ තණ්හාවේ කියලා කියන්නේ මේ තුවාලයක්, ගෙඩියක්, ශරීරේ හටගන්න ගෙඩියක්. ඒජා ගණ්ඩෝ කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඒජා සල්ලං, සල්ලං කියලා කියන්නේ ශරීරේ ඇනිච්ච උලක් වගේ. මේ ගලව ගන්න බැරි පරපතල උලක් මේ තණ්හාව කියලා කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා තස්මාතිහ භික්ඛවේ තථාගතෝ බුදුහාමුදුරුවෝ මේ තණ්හාව කියන එක සම්පූර්ණයෙන්ම නැති කළා. අනේජෝ විහෙරති. තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම දුර වෙලා උන්වහන්සේ වැඩවාසය කරන්නේ. ඒ වගේම වීත සල්ලෝ ඒ තණ්හාව නැමැති හුල ගලවගෙන භික්ෂුන් වහන්සේලාටත් දේශනා කරනවා මේ තණ්හාව නැති කරගන්න ආකාරයේ මේ සූත්‍රයෙන් ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ තෘෂ්ණාව නැති කරගන්න ආකාරයේ දේශනා කරලා තියෙන්නේ පින්නතුනි විශේෂයෙන් මේ සලායතන. ඔබ දන්නෝ සලායතන කියන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය, සිත කියන මෙන්න මේ සලායතන සංවර කර ගැනීමෙන් තමයි මේ තෘෂ්ණාව නැමැති රෝගය සුවපත් කරගන්න හැකියාව ලැබෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ දේශනා කරන හැටි විස්තර වශයෙන්ම සඳහන් වෙනවා. විශේෂයෙන් දැන් ඇහැ තියෙනවා. අපේ ඇහැ. ඇහැට ගොදුරු වෙනවා රූපය. ඒ රූපය ඇහැට ගොදුරු වෙනකොට ඉපදෙනවා චක්කු විඤ්ඤාණය කියලා. ඒ රූපය දැක්ක හැටි හිතක් හටගන්නෝ චක්කු විඤ්ඤාණේ. මෙන්න මේ ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් එකට එකතු වුණාට පස්සේ චක්කු සම්පස්සේ කියලා ඇති වෙනවා. ඒ රූපේ ස්පර්ශ වීම චක්කු සම්පස්සේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ඇහැ ගත්තම ඇහැ අනිත්‍යයි. ඇහැ කියන එක අනිත්‍යයි, විනාශ වෙනවා. මේකේ මමේ කියලා ඇහි ගන්න දෙයක් නැහැ. මගේ කියලා තෘෂ්ණාව ඇති කරගන්න හැකියාවකුත් නැහැ. මමයි කියලා ඇහි ගන්න දෙයකුත් කෙනෙක් එතන නැහැ. ඒ වගේම ඇහැට දකින රූපෙත් අනිත්‍යයි. අපේ ඇස්වලට අපි දකින රූපයත් අනිත්‍යයි. ඒකෙත් මට තෘෂ්ණාවක් ඇති කරගන්න හැකියාවක් නැහැ. එතන මමේ කියලා මගේ කියලා ගන්න දෙයක් එතන නැහැ, රූපෙත් නැහැ. එනිසා ඒ දෙක නිසා ඇතිවෙන චක්කු විඤ්ඤාණයත් අනිත්‍යයි. එතනත් මමය මාගේ කියලා තණ්හා දෘෂ්ටි වශයෙන් ගන්න දෙයක් නැහැ. ඊළඟට ඒ තුනම එක් අහුවීමෙන් ඇතිවෙන චක්කු සම්පස්සය. එතනත් මමය මාගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙන් අපි රූප දකිනකොට අපිට තෘෂ්ණාවක් ඇති වෙනවා මම දකිනවා කියලා. ඒ වගේම එහෙම ඒ තෘෂ්ණාවක් ඇති වෙනකොට මෙතන අපිට හැඟීමක් ඇති වෙනවා මම මේ කියලා කෙනෙක් මෙතන ඉන්නවා කියලා. එහෙම එකක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, චක්කු විඤ්ඤාණයත් අනිත්‍යයි. ඒ තුනම එක්කහු වීමෙන් චක්කුංච පටිච්ච රූපේ චුප්පච්චති චක්කු විඤ්ඤාණං. ඇහැයි රූපයයි ගැටීමෙන් ඇති වෙනවා චක්කු විඤ්ඤාණය. මේ තුන එකතු වීමෙන් තමයි චක්කු සම්පස්සේ ඇති වෙන්නේ. ඇසයි රූපයයි නිසා චක්කු විඤ්ඤාණය හට ගන්නවා. එම තුනම එක්වීමෙන් චක්කු සම්පස්සේ හට ගන්නවා. මේ හතරම පින්නතුනි, මොකද හතරේ කියලා කියන්නේ ඇස, රූපය, චක්කු විඤ්ඤාණය. අර ඇසේ ස්පර්ශ වීම චක්කු සම්පස්සේ, රූපය ස්පර්ශ වීම. මේ හතර තුලම මමය මාගේය කියලා ගන්න කිසිවක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙන්න මේ විදියට මේ ඉන්ද්‍රියන් හයම දැන් කනට ගොදුරු වෙන්නේ ශබ්දය. ඒ දෙක එක්කහු වුණාම සෝත විඥානය. ඒ මේ තුනම එක්කහු වුණාට පස්සේ සෝත සම්පස්සේ. ඒ හතරෙම කනත් අනිත්‍යයි, ශබ්දයත් අනිත්‍යයි,
සෝත විඤ්ඤාණයත් අනිත්‍යයි, සෝත සම්පස්සයත් අනිත්‍යයි. එතකොට මෙතන මේ අනිත්‍යයි කියලා කියන්නේ මෙතන මමය කියලා දෙයක් ගන්න දෙයක්, මගේ කියලා තෘෂ්ණාව ඇති කරගන්නවත් මං මේ කියලා කෙනෙක් මෙතන නැහැ කියන එක තමයි විශේෂයෙන් මෙතන විස්තර කරන්නේ. ඒ වගේම දිවට ගොදුරු වෙන රස, දිවත් අනිත්‍යයි. ඒ වගේම අපේ දිවට ගොදුරු වෙන රසයත් අනිත්‍යයි. ඒ නිසා ඇති වෙන ජීවහා විඥානයකට කියනවා ඒකත් අනිත්‍යයි, ජීවහා සම්පස්සයත් අනිත්‍යයි. ඊළඟට නාසය. නාසයට ගොදුරු වෙන්නේ මොකද්ද? ගඳ සුවඳ. ඒකට කියනවා ගාන විඥානේ. ඒකත් අනිත්‍යයි, ගාන සම්පස්සයත් අනිත්‍යයි. ස්පර්ශ වීමෙන් ඇති වෙන මේ ඒකට කියනවා ගාන සම්පස්සය, ඒකත් අනිත්‍යයි. කයට ගොදුරු වෙන ස්පර්ශය. කයත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි, කාය විඥානයත් අනිත්‍යයි, කාය සම්පස්සයත් අනිත්‍යයි. මේ අනිත්‍යය කියලා කියන්නේ මේ හතරෙම මමය, මාගේය කියලා තණ්හාවෙන් වශයෙන්, දෘෂ්ටි වශයෙන් ගන්න කිසිවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සිතට අරමුණු වෙන්නේ ධම්ම කියලා කියනවා. ධම්ම කියන්නේ එතන හැඟීම්. හිතට අර ඉඳුරන් පහෙන්ම ගෙනල්ලා දෙන නිමිති, හැඟීම්. ඒවත් අනිත්‍යයි, හිතත් අනිත්‍යයි, මනෝ විඥානයත් අනිත්‍යයි, මනෝ සම්පස්සයත් අනිත්‍යයි. මමය මාගේ කියලා කිසිවක් ගන්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ ඒජා සූත්‍රයේ දේශනා කරන්නේ. ඒ මොකද මේ ඒජා කියලා කියන්නේ තණ්හාව, රෝගයක්, තුවාලයක්, ගෙඩියක්, හුලක්, අපේ හදවතේ ඇනිච්ච මහා දරුණු හුලක්. මේ ගලව ගන්න නම් ඇහැත් සහ ඇහැට පේන රූප සහ ඒ තුලින් ඇතිවන චක්කු විඥානයේ චක්කු සම්පස්සේ ඔය හතරම අනිත්‍ය බව මෙනෙහි කළා. මෙහි මමය මාගේය ගන්න කියා කිසිවක් නැතේ කියලා ගන්න දෙයක් නැහැ කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දී විස්තර කරන්නේ. ඔබ දන්නවා දැන් චක්කු සම්පස්සේ කියලා කියන්නේ ඇහැ රූපේ ස්පර්ශ වීම. ඒ චක්කු සම්පස්සය ස්පර්ශ වෙනවත් එක්කම ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? පස්සපච්චයා වේදනා. ඇහැ රූපයක ස්පර්ශ වෙනවත් එක්කම වේදනාවක් හටගන්නවා. ලස්සන රූපයක් නම් සුඛ වේදනාවක්. තමන් අකමැති රූපයක් නම් දුක්ඛ වේදනාවක්. එහෙම නැත්තම් අපි මේ සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් ඇති නොවෙනවා නම් ඇති වෙන්නේ පින්නතුනේ අදුක්කම සුඛ. අදුක්කම සුඛ කියන්නේ දුකකුත් නෙමෙයි, සැපකුත් නෙමෙයි, ඒක අපි නොසලකා හරිනෝ එහෙම වේදනාවක්. මෙන්න මේ වේදනා තුන තමයි රූපයක් දැක්කත්, ශබ්දයක් ඇහුණත්, රසක් දැනුණත්, ගඳක් නාහිට දැනුණත්, ස්පර්ශයක් ශරීරයට දැනුණත්, හිතට අරමුණක් ආවත් ඒ ස්පර්ශ වුණාට පස්සේ ඇතිවෙනවා සුඛ දුක්ඛ උපේක්ෂා කියලා වේදනා තුනක්. ඒ වේදනාවත් අනිත්‍යයි. දැන් අපි හිතමු සුඛ වේදනාවක් ඇති වුණා කියලා, යම් කිසි ලස්සන රූපයක් දැකලා, ඒකත් අනිත්‍යයි. දුක්ඛ වේදනාවක් ඇති වුණා නම් ඒකත් අනිත්‍යයි. ඒ වගේම කණෙන් ශබ්දයක් ඇහුවත් ඒ ගාන මේ සෝත, කන කියලා කියන්නේ සෝත, කණෙන් ශබ්දයක් ඇහුණාට පස්සේ ඒක ස්පර්ශ වුණාම ඒ ශබ්දේ චක්කු සම්පස්සේ කියලා කියනවා. ඉන් පස්සේ පස්සපච්චයා වේදනා, හිතට වේදනාවක් ඇති වෙනවා. හොඳ මිහිරි ශබ්දයක් නම් සුඛ වේදනාව, අමිහිරි ශබ්දයක් නම් දුක්ඛ වේදනාව, ඒ දෙකටම නැති දෙයක් නම් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනිත්‍යයි. ඒ වේදනාවෙත් මමය මාගේ කියලා ගන්න කිසිවක් නැහැ කියලා. ඉතින් ඒ විදිහට මේ හය පිළිබඳවම ආයතන හයම අරමුණු වශයෙන්, ඒ ආයතන හයට අරමුණු වන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු මමය මාගේ කියලා ගන්න කිසිවක් නැහැ. ඒක කිසිවක් නැහැ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ එක එකක් අරගෙන විග්‍රහ කරනවා. ඒ හැම එකක්ම අනිත්‍යයි. ස්ථිර මමය කියලා කෙනෙකුත් නැහැ. තෘෂ්ණාව ඇති කරගන්න හේතුවකුත් නැහැ. අන්න එහෙම
මේ ඉඳුරන් හය සංවර කරගෙන ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. අන්න එහෙම මේ සංවර කරගෙන ජීවත් වෙන එක්කෙනාට මේ තෘෂ්ණාව නැමැති රෝගය සුව කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඒ තෘෂ්ණාව නැමැති රෝගය සුව කරගෙන අනේජෝ විහෙරති, තෘෂ්ණාවෙන් තොරව, එහෙම නැත්නම් ඒ තෘෂ්ණාව කියන මේ හුල ඉවත් කරගෙන බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනා කියන එක තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කළේ. එතකොට මේ අරමුණු ස්පර්ශ වුණාට පස්සේ වේදනාවක් ඇති වෙනවා. වේදනා පච්චා තණ්හා, වේදනාවෙන් පස්සේ තණ්හාවක් ඇති වෙනවා. ඒක සුඛ එහෙම නැත්නම් සැපදායක අරමුණක් නම් ඒ පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. තණ්හා පච්චා උපාදානං, උපාදානය කියලා කියන්නේ ඒක දැඩිසේ ග්‍රහණය කර ගන්න ගැනීමක් සිද්ධ වෙනවා. උපාදානය කියන්නේ අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. උපාදාන පච්චා භවෝ, කොහෙද අල්ලගන්නේ? භවේ. භවේ. ඉතින් භව පච්චා භවේ අල්ලගත්තට පස්සේ ඉපදිනෝ, ජාති ඉපදිනෝ, ඉපදුනාට පස්සේ ජරා මරණ, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේක තමයි සංසාරය කියලා කියන්නේ. එතකොට මේ සංසාරයේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේ සංසාරයේ මේ ගමන සිද්ධ වෙන්නේ අපි මේ ඉඳුරන් හයට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ අරමුණු හය වැරදි විදියට මමය මාගේ කියලා ගැනීමෙන් කියන එක තමයි මෙතනින් විස්තර වෙන්නේ. ඒ නිසා අපිට තියෙන සලායතන කියලා ඉඳුරන් හයක්. මොකක්ද ඒ ඉඳුරන් හය? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඉඳුරන් හයට ගොදුරු වෙනවා අරමුණු හයක්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා. ඒ අරමුණු නිසා ඒ අරමුණු ඇහැට ගැටීමෙන් චක්කු විඤ්ඤාණය හැදෙනවා. රූප ඇහැට ගැටීමෙන් චක්කු විඤ්ඤාණය හැදෙනවා. චක්කු විඤ්ඤාණයත්, චක්කු ස්පර්ශ වීමෙන් ඇති වෙන චක්කු සම්පස්සයත්, ඔය සියල්ලම අනිත්‍යයි. මෙතන මමය මාගේය කියලා ගන්න දෙයක් නැතේ කියන එක තේරුම් අරගෙන මේ ඉඳුරන් හය සංවර කර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ තණ්හාව නැමැති රෝගය සුව කරගන්න පුළුවන් කියලා. තණ්හාව නැමැති ඒ මහා තුවාලය සනීප කරගන්න පුළුවන් කියලා. ඒ වගේම තණ්හාව නැමැති අර මහා හුල හදවතේ ඇනිච්ච ගලව ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුහාමුදුරුවෝ ඒ ගලවලා තණ්හාව දුරු කරගෙන සුවසේ ජීවත් වෙනවා මහණෙනි. ඒ නිසා මේ තණ්හාවේ තියෙන බරපතලකම, භයානකකම තමයි විශේෂයෙන් මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. ඉතින් පින්නතුනි, මේක පටිච්ච සම්පාදයට සම්බන්ධයි. පටිච්ච සම්පාදයේ තමයි මේකෙන් ප්‍රකාශ වෙන්නේ පින්නතුනි. මොකද රූපයක් දැක්කම, එහෙම නැත්නම් ශබ්දයක් ඇහුනම, රසක් දැනුනම, වේදනාවක් දැනුනම ඒ රූපේ පිළිබඳව ස්පර්ශ වුණාට පස්සේ ඒකට කියනවා පස්ස කියලා. පස්ස පච්චා වේදනාවක් ඇති වෙනවා. වේදනා මොකද්ද? වේදනා තුනයි ඇති වෙන්නේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ හේවත් උපේක්ෂා වේදනා. ඉතින් මේක සුඛ වේදනාවක් නම් මේකේ මොකද්ද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. වේදනා පච්චා තණ්හා. තණ්හාව ඇති වුණාට පස්සේ මේක අල්වා ගන්න, ග්‍රහණය කරගන්න, දැඩිසේ ග්‍රහණය කර ගැනීමේ හැඟීම ඇති වෙනවා. ඒකට කියනවා උපාදානය කියලා. කොහේද ග්‍රහණය කරගන්නේ? භවයේ. භවයේ. ඉතින් භවයේ ඇලුනට පස්සේ භවපච්චයා ජාති ඉපදෙනවා. ඉපදුනාට පස්සේ වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේක තමයි සංසාරය කියලා කියන්නේ. ඉතින් පුනප්පුනං ජායති මීයති. ඉතින් නිතර නිතර ඉපදෙනවා, මැරෙනවා. පුනප්පුනං සීවතිකං අරන්ති. මරුණට පස්සේ පොළොවට පස් වෙනවා, සොහුනට අරගෙන යනවා.
ඉතින් මෙන්න මේක නැති කරගන්න හැටි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ඉන්ද්‍රයන් 6 පාලනය කරගන්නේ කියලා, මේ ඉන්ද්‍රයන් 6ට ගොදුරවන අරමුණු 6 බුද්ධිමත්ව යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් බුද්ධිමත්මයේ අරමුණු දිහා බලලා මෙහි මමය මාගේය කියලා ගන්න තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් යමක් නැත්තේ කියන එක තමයි විශේෂයෙන් මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ ඒජා සූත්‍රයෙන් දේශනා කළේ. එහෙම කටයුතු කරන භික්ෂුව මේ සසර ඇලෙන්නේ නැතුව, මේ භවයේ ඇලෙන්නේ නැතුව, තැති ගැනීමකින් තොරව සකල ක්ලේශයන් ප්‍රහීණ කරලා මේ භවයෙන් සම්පූර්ණයෙන්ම සංසාරයෙන් නිදහස් වෙනවා කියන එක තමයි විශේෂයෙන් මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේක මේ තණ්හාව රෝගයක් කියන එක බුදුහාමුදුරුවෝ විශේෂයෙන් පැහැදිලි කළා. දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච හැටියෙම, බුදු වෙච්ච සැනින් බුදුහාමුදුරන්ගේ මුවින් ප්‍රකාශ වුණ උදාන වාක්‍යයක් ඔබ අහලා තියෙනවා. අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ටෝසී පුනගේහං නකාහසි. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ? මම අනන්ත අප්‍රමාණ කාලයක් මේ සංසාරේ, අනේක ಜಾති සංසාර සන්දාවිස්සං මේ සංසාරේ ඇවිද්දා. මෙච්චර කාලයක් මං ඇවිද්දා. නැවත නැවත ඉපදෙන එක දුකයි. මම ඇවිද්දේ මේ පංචස්කන්ධය කියන ගේ හදන වඩුව හොයමින්. ගහකාරක දිට්ටෝසි, මං ඒ ගේ හදන වඩුව දැක්කා. කවුද ඒ වඩුව? මේ තෘෂ්ණාව නැමැති වඩුව. ගහකාරක දිට්ටෝසි පුනගේහං නකාසි. මං තෘෂ්ණාව නැමැති වඩුව මං ඔබ දැක්කා. ඔබට ආයිත් මේ ගේ හදන්න මං ඉඩ තියන්නේ නෑ. පුනගේ හංනකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං. ඔබේ ඒ හදනගේ පරාල සියල්ල මං විනාශ කළා, යැනි මණ්ඩල විනාශ කළා. එතනින් අදහස් වෙන්නේ මේ පංචස්කන්ධේ නැමැති ගෘහය හදන වඩුව කවුද? පින්නතුනේ තෘෂ්ණාව. තෘෂ්ණාව නැමැති වඩුව හොයාගත්තා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඒ බුදු වෙච්ච හැටි උන්වහන්සේගේ පළවෙනි උදාන වාක්‍යයෙන් විශේෂයෙන් දේශනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ අනන්ත කාලයක් මේ සංසාරේ සාරා සංකේය කල්පලක්ෂයක් බුදුහාමුදුරුව පාරමිතා ධර්ම පුරලා මහා ප්‍රඥාවක් ඇති කරගෙන, ඒ මහා ප්‍රඥාව තුලින් උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ ලෝකයේ තියෙන සත්‍ය తත්වය. මේ ලෝකයේ තියෙන යථා తත්වය මොකද්ද? සත්‍ය දුක. දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි දුකට හේතුව. ඒ තෘෂ්ණාව නිසා තමයි මම මෙච්චර කාලයක් මේ සංසාරේ මෙරි මෙරි අනාදිමත් කාලයක් ඉපති ඉපති හිටිය තෘෂ්ණාවේ කියන එක හොයාගත්ත මේජා සූත්‍රයේ සඳහන් වන මේක මහා දරුණු රෝගයක් විදිහට තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දි විස්තර කළේ. ඉතින් මේ තෘෂ්ණාව කියන එක බව තේරුම් අරගෙන ඒ තෘෂ්ණාව නැති කිරීමෙන් තමයි, සම්පූර්ණයෙන්ම නැති කිරීමෙන් තමයි මේ ලෝකයේ තියෙන උතුම්ම සැපත එවත් නිවන කියන එක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා. ඒ නිවනට සොයා ගැනීමේ යායුතු මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ හොයාගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ ලෝකයේ තියෙන උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් සොයාගත්ත චතුරාර්ය සත්‍යෙන් දෙවනි සත්‍යය තමයි මේ සසර පැවැත්මට අදාළ වෙන ප්‍රධානම මේජා සූත්‍රයෙන් සඳහන් වෙන තෘෂ්ණාව කියන එක. ඉතින් තෘෂ්ණාව රෝගයක්. හිතේ තෘෂ්ණා වැඩි වුණාට පස්සේ හිත ලෙඩ වෙනවා. තෘෂ්ණාව කියන්නේ ආශාව. තෘෂ්ණාව කියලා කියන්නේ ආශාව. මේක අපි තව දුරටත් විග්‍රහ කරනවා ලෝභය, ద్వේෂය, මෝහය කියලා. ඉතින් මෙන්න මේක මේ තෘෂ්ණා වැඩි වුණාට පස්සේ හිත ලෙඩ වෙනවා. ඉස්සෙල්ල ලෙඩ වෙන්නේ හිත. හිත ලෙඩ වුණාට පස්සේ කයත්
ලෙඩ වෙනවා. ශරීරෙත් ලෙඩ වෙනවා. ඉතින් ඒ සඳහා ඕනතරම් ජාතක කතා උබහල තිල්ලීස සිටුවරයාගේ කතාව කැවුම් කන්න 80 කෝටියක් ධනෙ තිබිච්ච ඉල්ලීස සිටුවරයාට කැවුම් කන්න ආසාවක් ඇති වෙලා ඉතින් කැවුම් හදන්න සල්ලි වේදන් වෙනවා. ඒකට තියෙන ලෝභකම නිසා මේක කියන්නේ නැතුව හිටියා. කාට කියන්නේ නැතුව හිටියා, බිරිඳටවත් කියන්නේ නැතුව හිටියා. ඉතින් මෙයා හිතේ මේ ගැන හිත ඉන්නවා. මේ වැඩේ කරගන්න ගියොත් වියදමක් යනවා. තනියම කැවුම් කන්නත් බෑ, අනිත් අයටත් දෙන්න ඕන. ඉතින් ඒකට විශාල වියදමක් යනවා. මෙහෙම ඉන්නකොට ලෙඩ වුණා. ඉතින් බිරිඳ දැක්ක කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, හිත ඉන්නවා. 80 කෝටියක් ධනෙ තියෙනවා. ඊට පස්සේ බිරිඳ මේක අහලා දැනගත්තා. ඉතින් බිරිඳ කියනවා, ඕක මහ වැඩක්ද? අපිට මේ රටට මොන්නම් කැවුම් හදලා දෙන්න පුළුවන්? ආපෝ, එහෙම වැඩක් නැහැ කිව්වා. එහෙනම් මේ ගමට ඒත් වැඩක් නැහැ කිව්වා. එහෙනම් මේ අපේ සිටු මාලිගාවට ඒත් වැඩක් නැහැ කිව්වා. වියදම් යනවා කිව්වා. එහෙනම් අපේ පවුලේ අයට ඒත් කැමති නැහැ. තමන්ගේ දරුවන්ට එක්ක කැවුම් හදන්න කැමති නැහැ. ඊට පස්සේ එහෙනම් අපි දෙන්නට ඒත් කැමති නැහැ. එහෙනම් මට විතරක් කැවුමක් හදලා දෙන්නේ කියලා ඒත් කාටවත් නොපෙනෙන්න මාලිගාවේ උඩු මහන්තලයට ගිහිල්ලා උඩු මහන්තලේ මේ 7 වෙනි තට්ටුවේ ජනේලයක් අරගෙන කැවුම් පුච්චනකොට මේක මේ දැන් මේ හොරෙන් රහසෙන් කැවුම් කන්න තමයි මේ ලෑස්ති. ඊට පස්සේ මේක බුදුරජාණන් වහන්සේ දැකලා මේ සිටුවරයාට වාසනා ශක්තිය තිබුණා මාර්ගඵල අවබෝධය සඳහා. බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාරයේ පිළිබඳව මේ 이르දි ප්‍රාතිහාරයේ බුදුහාමුදුරුවෝ ඇරුණම හිටියේ මුගලන් හාමුදුරුවෝ 이르දි ප්‍රාතිහාරයේ පෑමේ දක්ෂතාවයේ තිබිච්ච මුගලන් හාමුදුරුවන්ට කිව්වා මෙතෙන්ට වඩින්න කියලා. උන්වහන්සේ 이르දියෙන් ගිහිල්ලා දැන් අර කැවුම් කන්න හදන තැන ඉන්නවා බලාගෙන. දැන් මේ බලාගෙන ඉන්නවා. ඉතින් විසවටිකව දෙන්න එපා කියලා භාර්යාවට. නමුත් යන්නේ නැහැ මුගලන් හාමුදුරුවෝ. එහෙනම් ওই චූටි කැවුමක් හදලා දෙන්නේ කිව්වා. පිටි චුට්ටක් හැන්දේ මිටෙන් අරගෙන තාච්චියට දාලා පොඩි කැවුමක් හදන්නේ කිව්වම මුළු තාච්චිය පුරාම කැවුමක් හැදුනා. විශාලෙට හැදුනා. ඊට පස්සේ ඕක දෙන්න එපා කිව්වා. තව එකක් හදන්නේ කියලා ඒ වගේ ඊටත් වඩා අඩුවෙන් ගත්තා. ඊටත් වඩා ලොකු එකක් හැදුනා. දැන් ඉතින් කමන්නේ මේ එහෙනම් මේ ඔය මොකක් හරි එකක් දෙන්නේ කොම ඒ කවුන්ට් එක සේරම එකට ඇලුනා. කවුන්ට් එකට ඇලුනා. දැන් දෙන්න විදියක් නැහැ. දැන් මෙයා අදින එක කවුමක් ගලව ගන්න බෑ. දැන් මෙහෙම අදිනකොට මිනිහට අර තෘෂ්ණාවේ තියෙන බරපතලකම තේරුණා. ඊට පස්සේ බිසව කිව්වා, භාර්යාව කිව්වා, අපිට ඕනේ නැහැ මේ පෙට්ටියම පූජා කරන්න කියලා. ඉතින් එතෙන්දි මුගලන් හාමුදුරුවෝ මේ ඒක පිළි අරගෙන දැන් මෙයාට මේක මහා 이르දි ප්‍රාතිහාරයක් නේ. ඉතින් තෘෂ්ණාව අඩු වෙලා මේ මුගලන් හාමුදුරුවන්ට යවුම් පූජ කළා. මුගලන් හාමුදුරුවෝ අදිෂ්ඨාන කළ බුදු හාමුදුරුවෝ ඉන්න තැන මේ මෙතන වැඩ ඉන්නවා වගේ. ඊට පස්සේ කොහොමහරි ජේතවනාරාමයට ගිහිල්ලා අනිත් භික්ෂුන් වහන්සේලාටත් සියලුම දෙනා වහන්සේලාටත් මේ කැවුම් පූජ කළා. ඒත් ඉතුරු වෙනවා. ඊට පස්සේ ඉතුරු ටික ජේතවනාරාමේ දොරටුවට ළඟ දාන්න කිව්වා. අන්න එහෙම කළා. බුදුහාමුදුරුවෝ බණ කියලා අන්තිමට තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති කළා. එතකොට ඒ මහා අරතරන් ධනේ තියෙන සිටුවරයාට මේ කැවුමක් පිළිබඳව ඇතිවෙච්ච තෘෂ්ණාව නිසා ලෙඩ වුණා. ඉතින් බුදුහාමුදුරුව මෙයාගේ මේ වාසනා ශක්තිය දැක්කලා තමයි මුගලන් හාමුදුරුව ලව්ව ඉදි පාතිහාරයේ පාලා තෘෂ්ණාව නැති කළේ. ඉතින් ඒ වගේ ඕනතරම් ජාතක කතා තියෙනවා. තෘෂ්ණාවේ තියෙන බරපතලකම තේරෙන. දැන් අද වුණත් මේ මිනිස්සු ගහගන්නේ, ඇන කොටාගන්නේ, මරාගන්නේ, හොරකම් කරන්නේ, විවිධ මත්ද්‍රව්‍ය වගේ දූෂණවල යෙදෙන්නේ. කොච්චර හම්බ කළත් මේ හිත කියන එක පුරවන්න
බැහැ තෘෂ්ණාව ඒ තරම් බරපතලයි තෘෂ්ණාව. ඉතින් බුදුහාමුදුරුව බොහෝ තැන්වල මේ ගැන දේශනා කළ තිනවා. එක තැනක උපමාවක් බුදුහාමුදුරුව දේශනා කළ තිනවා ඉබ්බෙක් සහ නරියෙක් පිළිබඳව. මේ තෘෂ්ණාව දුරු කරගන්න ආකාරය ඉබ්බෙක් සහ නරියෙක් පිළිබඳව උපමාවක් දේශනා කළ තිනවා. මොකද්ද ඒ උපමාව? එක්තරා දවසක ඉබ්බෙක් යන කෑමක් හොයාගෙන බඩගින්නේ කෑමක් හොයාගෙන යනවා. යනකොට නෑ ඉබ්බ ගමනක් යනවා. නරියෙක් එනවා බඩගින්නේ කෑමක් හොයාගෙන. නරියට ඉබ්බ මුණ ගැහෙනවා. නරියා කල්පනා කරනවා හොඳ කෑමක් මට දැන් හම්බුණා කියලා. කවුද මේ ඉබ්බ මරාගෙන කන්න පුළුවන්? ඉබ්බා කල්පනා කරනවා දැන් මගේ ඉස්සරහා මේ නරියා ඉන්නවා. තා සුළු වෙලාවකින් මේ නරියා මාව මරාගෙන කනවා. ඉබ්බා මොකද කළේ? ඉබ්බා කළේ එයාගේ ඔළුවයි කකුල් හතරයි ඇතුළට දාගත්තා. කටුව ඇතුළට දාගත්තා. දාගෙන හිතත් දැඩි කරගත්තා. මම මේ නරියා යනකම්ම එළියට යන්නේ නැහැ. මේ ඔළුවත් කකුල් හතරවත් එළියට දාලා ගමන යන්නේ නැහැ කියලා. කට ඇතුලේ දාගෙන දැන් ඉන්නවා. නරියක් දැන් බලාගෙන ඉන්නවා කෙලහලාගෙන බලාගෙන ඉන්නවා. නමුත් දාන පාටක් නැහැ. දැන් නරියට මේ ඉබ්බ අල්ලගන්න බෑ. ඉබ්බ මොකද කළේ? ඔළුවයි කකුල් හතරයි ඇතුලට දාගෙන හිත දැඩි කරගෙන හිටියා. නරියා බලාගෙන හිටියේ හරියන්නේ නැහැ. බඩගින්නේ දැන් මැරෙන්න යනවා. නරියයි ගියා යන්න. බුදුහාමුදුරුව දේශනා කරනවා මහණෙනි, මේ ඉබ්බයි කියලා කියන්නේ කවුද? ඉඳුරන් හය. සලායතන. අර ඔළුවයි කකුල් හතරයි පහයි හිත දැඩි කරගෙන ඉබ්බා හිටියා. ඒ ඉඳුරන් පහයි පංචේන්ද්‍රයනොයි හිතයි දැඩි කරගෙන සලායතන. ඒ ඉඳුරන් හයම දැඩි කරගෙන දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව ඉබ්බා හිටියා. එහෙම නැත්නම් ඉබ්බා ඒ ඉඳුරන් හය පාලනය කරගත්තා. පාලනය කරගෙන හිටියා. ඒ පාලනය කරගෙන හිටේ නිසා එයා මරාගෙන කන්නාපු මාර්යා පළවා හැරියා. ඒතකොට මාර්යා පළවා හරින්නම් මරණය ජය ගන්න නම් මොකද කරන්නේ කියලා කිව්වේ? ඉඳුරන් හය පාලනය කරගන්න. මේ ඉබ්බා ඒ ඉඳුරන් හය රැකගත්ත නිසා තමයි අර එයා විනාශ කරන්න ආපු මාර්යාගෙන් බේරුණේ. එතකොට මාර්යායි කියලා කියන්නේ නරියා, ඉබ්බායි කියලා කියන්නේ ඉඳුරන් හය. මේ බුදුහාමුදුරුව දේශනා කරපු උපමා කතාවක්. ඒ වගේම පින්නොතුනි ඔබ අහලා තියෙනවා මේ බාහ්‍ය දාරුචීරිය කික් මහ දිග කතාවක්. ධනවත් වෙලෙන්දෙක් නැවෙන් පටවගෙන රට රටවල බඩු වෙළඳාම් කරන වෙලෙන්දෙක් දවසක් නැව මූදුබත් වුණා. මුකුත්ම නැති වුණා. ඇඳිවතවත් නැති වුණා. අමාරුවෙන් ලෑලි කෑල්ලක හයියෙන් බේරිලා පීනගෙන ඇවිල්ලා දූපතක තනි වුණා. කාත් කවුරුවක් නැතුව. ඇඳිවතවත් නැහැ. කැලේ ගස්වල පොතු වලින් ඇඳුමක් හදාගෙන හිටියා. ඒක නිසා තමයි දාරුචීරිය කියලා කියන්නේ. ඉතින් මෙයා කල්පනා කරනවා ආයිත් තමන්ගේ ගම රට යන්න ගිහිල්ලා ඉති මුලින් ඉඳලා හැදෙන්න අමාරුයි, මෙහෙම ඉන්නවා කියලා. ඉතින් ඇඳිවතවත් නැතුව මේ කොළා ඇතු වලින් ඇඳුමක් ඇඳගෙන ඉන්න නිසා මිනිස්සු හිතුවා මෙයා බොහොම මේ ඇඳිවතටවත් තණ්හාවක් නැති එක්කෙනෙක් කියලා හිතලා මිනිහට කන්න බොන්න අප උපස්ථාන කළා. මිනිහත් ඉතින් ඒවා භුක්ති විඳින්මින් හිටියා. ඉන්නකොට දවසක් මෙයා ගහක් මුල නිදාගන්නේ. ගහේ ඉන්න දෙවියා දෙවඟනක් මෙයාගේ පෙර ඥාතිවරියක් කිව්වා දැන් මෙයාත් ඉතින් එහෙම පුද පූජා පවත්වනකොට තමන්ට කන්න බොන්න හම්බෙනකොට එයාටත් මං ඇඳුමටවත් ආදරයක් නැති, දැන් මම රහත් කෙනෙක් කියන හැඟීමාව කාටද? බාහියට. අර ගහේ ඉන්න දෙවඟන එයාගේ පෙර ඥාතිවරියක් හීනෙන් කිව්වා ඔබ වැරදි හැඟීමක ඉන්නේ, ඔබ රහත් වෙලා නැහැ, නියම රහතන් වහන්සේ හවල් තැන ඉන්නවා කිය. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේන ශ්‍රේෂ්ඨම රහතන් වහන්සේ.
ජේතවනාරාම වැඩඉන්නවා කියලා. කියලා හීනෙකවට පස්සේ මම උදේ නැගිට හැටි පයින් ගියා බුදුහාමුදුරුව හොයාගෙන. දවස් ගානක් ගිහිල්ලා බුදුහාමුදුරුව ඉන ජේතවනාරාමෙට ගියා. ජේතවනාරාම බුදුහාමුදුරුව ඒ වෙලාවේ හිටියේ නැහැ. පිණ්ඩපාතේ වැටලා කොයි පැත්තටද ගියේ කියලා මම එතෙන්ට ඒ පැත්ත හොයාගෙන ගියා. බුදුහාමුදුරුව අතරමඟදී හම්බ වුණා. හම්බුණාට පස්සේ බුදුහාමුදුරන්ට වැඳලා කියනවා, ස්වාමීනි මට බණ පොඩ්ඩක් කියන්න. මම ඔබ මෙච්චර ඈත ඉඳලා බොහන්සේ හොයාගෙන ආයි බණ පොඩ්ඩක් අහන්න. බුදුහාමුදුරුව ඒ වෙලාවේ දේශනා කරන මම බණ කියන වෙලාවක් නෙමෙයි මේ පිණ්ඩපාතේ යන වෙලාව කියලා ප්‍රතික්ෂේප කළා. දෙවනි වතාවටත් ඉල්ලුවා, ඒත් ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා, ස්වාමීනි මේ මොහොතේ ඔබ වහන්සේ මෙතන ඉදිරියේ ඉන්නවා, මමත් ඉන්නවා, ඊළඟ මොහොතේ අපි දෙන්නම නැති වෙන්න පුළුවන්, ඒ නිසා මට වැඩි විස්තර ඕනේ නැහැ, බොහොම කෙටියෙන් බණක් කියන්න කියලා. බුදුහාමුදුරුව දිවසින් බැලුව මෙයාගේ ආයුෂ ඉවරයි. ඒ නිසා බොහොම කෙටි බණක් බුදුහාමුදුරුව දේශනා කළා. කෙටි බණක්. මොකද්ද ඒ කිව්වේ? මේ ඒජා සූත්‍රයේ සඳහන් වෙන කාරණේමයි. දිත්තේ දිට්ඨමත්තං බාහිය ඔබ යමක් දැක්කොත්, ඇහැට යමක් දැක්කොත් ඒ දැක්කා විතරයි කියලා හිතන්නේ, ඒකෙන් කිසිම දෙයක් ගන්න එපා. අපි යමක් දැක්කොත් මොකද වෙන්නේ? එක්කෝ අපි ඒක හොඳයි කියලා ගන්නවා, හොඳයි කියලා ගන්නවා නේ. ඒක සුඛ වේදනාවක් නම් අපි ඒක ඇලෙනවා, දුක්ඛ වේදනාවක් නම් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා, ගැටෙනවා. ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. ලෝභය, ద్వේෂය. ඒ නිසා බාහියට කිව්වේ ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. මුකුත් එපා, දැක්කා විතරයි කියලා හිතන්නේ. දිත්තේ දිට්ඨමත්තං. ඒ වගේම සුතේ සුතමත්තං. ඔබට කනට යමක් ඇහුණොත්, කන නැමැති ඉන්ද්‍රියට යමක් ඇහුණොත්, ශබ්දයක් නෑ ඇහෙන්නේ, ඒක හොඳයි කියලා ගන්නත් එපා, නරකයි කියලා ගන්නත් එපා. ඒක ඇසුණා විතරයි. සුතේ සුතමත්තං. මුතේ මුතමත්තං. දිවට රසක් දැනුණා, ඒක ඒ රසේ ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ශරීරයට ස්පර්ශයක් දැනුණා නම් ඒ ස්පර්ශය ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, කිසිම අරමුණක් ගන්න එපා. ඊළඟට නාහෙන් ගඳ සුවඳක් දැනුණා නම් ඒකෙත් ඇලෙන්න එපා, ගැටෙන්න එපා. විඤ්ඤාතේ විඤ්ඤාත මේ මත්තං. හිතට එන සිතුවිලි. මේ බුදුහාමුදුරු දේශනා කළ මේ ඉන්ද්‍රයන් 6 සලායතන, හිතට එන සිතුවිලි වලත් ඇලෙන්න එපා. අපිට නිකන් ඉන්නකොට සිතට විවිධ සිතුවිලි එනවානේ. සමහර සිතුවිලි එනකොට අපිට රාගය ඇති වෙනවානේ. සමහර සිතුවිලි එනකොට ද්වේෂය ඇති වෙනවා. සමහර සිතුවිලි එනකොට මෝහය ඇති වෙනවා. ඒ සිතුවිල්ලක් පමණයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. එතන ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ඔච්චරයි බුදුහාමුදුරු දේශනා කළේ. මෙහා මහා ඒ පාර කියාපු දේශනා කරපු ඒ වචන කීපය තුලින් ඔහු ඒක අවබෝධ කරගත්තා. මේ ඉඳුරන් හයට ගොදුරු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් වල ඇලුනොත්, ගැටුනොත් තමයි මේ අවේ පැවැත්ම තියෙන්නේ කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන සුළු මොහොතකින්ම මේ බාහිය මහා මගදිම රහත් වුණා. මහා මගදිම රහත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා, සිවුරු හොයාගෙන ඉන්න කියලා. මෙයා පෙර භවයේ අටපිරිකර පූජ කළා තිබුණේ. ඉතින් සිවුරු හොයන්න පන්සල පැත්තට දුවන් ගියා. කුලප්පු වෙච්ච එළදෙනක් ඇවිල්ලා ඇනලා මැන්නා. මැරුණා. මැරුණේ පිරුණුවම් පෑවා. රහත් වෙලා හිටියේ, පිරුණුවම් පෑවා. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන්ට කිව්වා, ගිහින් කිව්වා මෙන්න ජේතවනාරාම මල්ගොඩ ළඟ හිඟන්නෙක් මැරලා ඉන්නවා කියලා. බුදුහාමුදුරුවෝ එතෙන්ද කිව්වා, හිඟන්නෙක් නෙමෙයි, රහතන් වහන්සේ කෙනෙක්, 80 මහා ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක්, බාහිය දාරු චීරිය. ඒතොර බාහිය දාරු චීරියට කිව්වේ වන මේ මහා මගදි. ඒ කිව්වේ මෙන්න මේ ඒජා සූත්‍රයේ තියෙන කරුණ ටිකමයි. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, හිත කියන මේ ඉඳුරන් හයට
ගොදුරුවන අරමුණුවල ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ඒ අරමුණුවල ඒවා අනිත්‍යයි, ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි. ඒ නිසා ඇතිවෙන විඥානයත් අනිත්‍යයි, ඒ ස්පර්ශයත් අනිත්‍යයි, ඒ තුලින් ඇතිවෙන වේදනාවත් අනිත්‍යයි. එතන මමේ කියලා ගන්න දෙයක්ුත් නැහැ. ඒ කියන්නේ තෘෂ්ණාවක් ඇති කරගන්න දෙයක්ුත් නැහැ. මොකද අනිත්‍යයි. අනිත්‍යයි. ඒ ටික තමයි කිව්වේ. ඉතින් ඒක තේරුම් අරගෙන බාහිර රහත් වුණා. ඒ තෘෂ්ණාව සම්පූර්ණයෙන් ප්‍රහීණ කරගන්න පුළුවන් වුණා. සාමේ ඒජා සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ මේ තෘෂ්ණාව කියන එක මහා රෝගයක්, භයානක රෝගයක්, භයානක තුවාලයක්, භයානක ගෙඩියක්, භයානක හුලක්. මේක ගලව ගන්න හැටි, සුව කර ගන්න හැටි තමයි ඉඳුරන් හය සංවර කර ගැනීමෙන්, ඉඳුරන් හය පාලනය කර ගැනීමෙන්, ඉඳුරන් හයට ගොදුරවන අරමුණවල නොඇලී නොගැටී සිටීමෙන් මේ රෝගය සුව කර ගන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්නොතුනේ මේ තෘෂ්ණාව තියෙන තාක්කල් තමයි අපි මේ සංසාරේ මෙරි මෙරි ඉපදෙන්නේ. සංසාරය කියලා කියන්නේ ඉපදෙන්නේ මේ පැවැත්ම, මේ අපි මේ භවයේ පැවැත්ම තමයි සංසාරයේ ස්වરૂපය තමයි. ඉපදෙනවා, වයසට යනවා, ළඩ වෙනවා, මැරෙනවා, ආයිත් ඉපදෙනවා. පුනප්පුනං ජීයති මීයති ඉති. ඉපදී ඉපදී මැරි මැරි මේ යනවා. මේ ඉපදී ඉපදී මැරි මැරි මේ යන්නේ මේ තණ්හාව නැමැති රෝගයේ සුව වෙන තාක්කල්. තණ්හාව නැමැති මේ අපේ ඉතාම භයානක හුල හදවතේ ඇමිනිච්ච ඇනිච්ච මේ හුල ගලව ගන්නකම්. ඒ නිසා බුදුහාමුදුරේ ඒ හුල ගලව ගන්න හැටි, තණ්හාව නැමැති රෝගේ සුව කරගන්න හැටි තමයි භික්ෂුන් වහන්සේලාට මේ ඒජා සූත්‍රයේ මගින් විස්තර කරලා දුන්නේ. ඉතින් මීට වඩා මම මේ ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම මේ තෘෂ්ණාවේ තියෙන බරපතලකම, සංසාරයෙන් නිදහස් වෙන්න නම් මේ තෘෂ්ණාව නැමැති රෝගය සුව කර ගන්න ගත යුතුයි කියන එක, ඒ තෘෂ්ණාව නැමැති රෝගය සුව කර ගැනීම සඳහා කළ යුතු දේ තමයි ඉන්ද්‍රියන් හය පාලනය කරගන්නේ කියන පණිවිඩය තමයි මේ ධර්ම දේශනාව තුළින් දුන්නේ. මේ අසූ බණ ඔබ හොඳට අහලා ශ්‍රවණය කළා, ඉන්ද්‍රයන් ගොදුරුවන අරමුණුවල ඇලී නොගැටී ජීවිතය පවත්වාගෙන මේ භවයේ හෝ ආසන්න භවයකදී බුදුහාමුදුරුවෝ දේශනා කළ සදාකාලික සැප ඇති අමා මහ නිවනින් සැනසෙල්ල ඇති කර ගැනීමට ඔබ සියලු දෙනාටම මේ දේශනා කරපු ධර්මයේ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. මෙතෙක් වේලා ඔබ විසින් මේ ශ්‍රවණය කළ ධර්ම දේශනාව තුළින් අප්‍රමාණ පිනක් අත්පත් කරගත්ත මේ සහභාගී වූ දායකත්වයේ දරුව ඔබ සියලු දෙනාම බලාපොරොත්තු වන ඔබ සියලු දෙනාගේම නමින් මිය පරලෝක ප්‍රාප්ත ඥාතීන් මේ පින්පෙත් අනුමෝදන් වෙලා බලාපොරොත්තු බෝධියකින් උතුම් වූ අමා මහ නිවන් සප සාක්ෂාත් කරගනිත්වා සුජීවත්ව සිටින ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය සැලසේවා. බණ ඇසීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් අත්පත් වූ සියලු පුණ්‍යානිසංසවල බලයෙන් ඔබ සියලු දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය, චිරජීවනය සැලසේවා. පරලොව වශයෙන් දෙව්මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසේං සම්මතම අමා මහ නිවන් සපතම සාක්ෂාත් වේවා. සාදු සාදු. තෘෂ්ණාව දුරු කර ගැනීම පිළිබඳව සංයුක්ත නිකායේ ඒජා සූත්‍රය ඇසුරෙන්
එම උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජනීය පොත්තේවෙල විනීත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේට ධර්මාබෝධය පිණිස මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතුවාසනා වේවා. නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාව කිතිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න අපගේ ආගමික අංශයට. දුරකථන අංකය 01 12 69 71 40. සැදැහැවතුනි, ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.